තමිල්නාඩුවේ දේශපාලකයෙක් වන, ඒ කියන්නේ තමිල් දෙමළ ජාතික ව්‍යාපාරය කියන සංවිධානයේ නායක නිදුමාරන්, පෙලා නිදුමාරන් ප්‍රකාශ කරනවා මේ ප්‍රභාකරන්, ඒ කියන්නේ LTT සංවිධානයේ නායකයා තවම ජීවත් වෙනවා. ඔහු ළඟදීම ප්‍රසිද්ධියේ පෙනී සිටිනවා. ඒ වගේම දමිළ ජනතාව සහ ඒ කියන්නේ දමිළ ඊලාම් ජනතාව වෙනුවෙන් ඔහුගේ සැලසුම ඔහු ඉදිරිපත් කරනවායි කියලා. මෙහෙම ප්‍රකාශ කරන මේ නිදුමාරන් ඊට පස්සේ කියනවා ඔහුගේ මේ ප්‍රකාශය තුළින් ප්‍රභාකරන්ගේ මරණය පිළිබඳ තියෙන කටකතා සියල්ලක්ම ධූරින් භූත වෙන්න නියමිතයි කියලා. එහෙම කියලා ඔහු සඳහන් කරනවා තමිල්නාඩුවේ ආණ්ඩුව, තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ සහ ජනතාව ප්‍රභාකරන්ට සහයෝගය දැක්වීම කළ යුතුයි කියලා. ඊළඟට ඔහු කියනවා ලෝකවාසී තමිල ජනතාව ගෙන් ඔහු ඉල්ලා සිටිනවායි කියලා ප්‍රභාකරන්ට සහයෝගය දක්වන්නේ කියලා ප්‍රභාකරන් ප්‍රසිද්ධියේ පෙනී සිටියාට පස්සේ. එතකොට මේ වගේ කතන්දර නිදුමාරන් මීට කලිනුත් කියලා තියෙනවා, 2010 දීත් කියලා තියෙනවා. ප්‍රභාකරන් නැවත පෙනී ඉඳලා යුද්ධයේ නායකත්වය දෙයි කියන එක, ඊට පස්සේ 2016 දීත් ඔහු කියලා තියෙනවා ඉන්දියානු ආණ්ඩුව කවදාවත් ප්‍රකාශ කරේ නැහැ, මේ තහවුරු කරේ නැහැ ප්‍රභාකරන් මිය ගියාය කියලා එහෙම කියලා කියනවා ප්‍රභාකරන් තාම ජීවත් වෙනවා කියලා දැනුත් මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඉතින් මේකට විරුද්ධව අනිත් පැත්තෙන් අපි දැක්කා මාධ්‍යවල සඳහන් වෙලා තිබ්බා යුද්ධ හමුදාව, ලංකා යුද්ධ හමුදාව මේ කතන්දර ප්‍රතික්ෂේප කරන බව. ඉතින් මේක එක්තරා විදිහක අර වයසක මිනිස්සෙක්ගේ හිතේ තියෙන ඔළුවේ තියෙන අර පොඩි එවුන්ගේ ආසාවල් තියෙනවනේ, ඒවා සන්තර්පණය කර ගැනීම සඳහා මෙයා මේ කියන සුරංගනා කතාවක් වෙන්නත් පුළුවනි. එහෙමත් නැතිනම් සමහර වෙලාවට මීට වඩා ලොකු දෙයක් වෙන්න පුළුවන්. කොටි සංවිධානයේ නැගිටීම, ඔය වගේ දේවල් ගැන විවිධාකාර කට්ටිය විවිධාකාර අවස්ථාවල කතා කරනවා අපි දැකලා තියෙනවා. කොටි නැගිටිනවා කියන එක ඔය ලංකාවෙත් පාවිච්චි වෙන දේශපාලන සටන් පාඨයක්නේ සමහර වෙලාවල්වල. එතකොට ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ කෙසේ වෙතත් අර මිනිසුන් බය කරන්න සහ දේශපාලන වාසි ලබා ගන්න විවිධාකාර පුද්ගලෝ මේ වගේ කතා කියනවා. එතකොට ඒක ලංකාවෙත් අපි දකිනවා. ප්‍රභාකරන් ජීවත් වෙනා වගේ දේවල් නෙමෙයි, නමුත් කොටි සංවිධානයේ නැවත නැගිටින්න පුළුවන් අනම්මනම් කියලා ඔය වගේ කතා කියනවා. ඉතින් ඉන්දියාවෙත් මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. කියන්නේ මොන වගේ අරමුණකින්ද මේ විදිහේ දෙයක් මෙයා කියන්නේ කියන එක ටිකක් එකපාරට හිතා ගන්න අමාරුයි. සමහර වෙලාවට අපි දන්නවා ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය කියන රටවල් දෙකම අවධානය යොමු කරන වෙලාවක ඉන්දියාව අපහසුතාවයට පත් කිරීමේ බලාපොරොත්තුෙන් මේ වගේ දෙයක් කිව්වද කියන එක පිළිබඳ සැකයකුත් පළ වෙනවා. අනිත් පැත්තට තමිල්නාඩු දේශපාලනය ගත්තා, තමිල්නාඩු දේශපාලනය දැන් වෙනස් වෙමින් පවතිනවා. BJP එක කරලියට එන්න පටන් අරන් තියෙනවා. BJP එකේ තමිල්නාඩු නායකයා ලංකාවත් එක්ක සම්බන්ධතා තියෙනවා. ඒ වගේ සම්බන්ධතා ගොඩනගා ගන්න උත්සාහ කරන බවක් පේන්න තියෙනවා. 13 වෙනි සංශෝධනය ගැන කතා බහ ඇහෙන්න පටන් ගන්න තියෙන ඔය කතන්දර ඒකත් ඉතින් අර කාලෙන් කාලයට එන සටන් පාඩයක් තමයි. ඉතින් ඒ කොහොම වෙතත් ඒ ඔක්කොමත් එක්ක මේ වගේ වෙලාවක මේ නිදුමාරන් මේ වගේ ප්‍රකාශයක් කරන එක වයසක මිනිස්සෙක්ගේ මනෝ ලෝකේ තියෙන හීන එළියට දාන එකද, එහෙමත් නැත්නම් ඊට වඩා ලොකු දේශපාලන කතාවක්ද, එහෙමනම් ඒ දේශපාලන කතාව මොකද්ද කියන එක ටිකක් විග්‍රහ කරගන්න එකපාරට අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇයි මෙයා මේ වගේ දෙයක් මේ වෙලාවේ කියන්නේ කියන එක.